දේශපාලනිකව බලවත් වෙලා ප්‍රතිපත්ති හදන තැන්වල තීන්දුව ගන්න තැන්වල බෞද්ධ වෙනුවෙන් නියෝජනයක් අවශ්‍යයි කියන ඒ තත්ත්වය තුළ අපි දිගටම ක්‍රියා කළා. තීරණය කෙරුවා මහමැතිවරණෙදී පාර්ලිමේන්තු වරමක් ලබාගෙන මන්ත්‍රී ආසන දෙකක් තුනක් ලබාගෙන අපේ රතන හාමුදුරන්ගේ නායකත්වයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. අපි ගැව් අපි රතන හාමුදුරුවෝ කිව්සුන් ගැහුවෙත් නෑ. විජේදරණී එක්ක අපි අපේ ජනබල පක්ෂය කිව්සුන් ගැහුවෙත් නෑ. අනේ මේ පක්ෂ දීපු අයගේ පැටිගිරි බැලුවෙත් නෑ. මොකද ඒක නෙමෙයි වැදගත්. අපට වැදගත් මේ අරමුණට යාම සඳහා අවශ්‍ය යානයක් ලබා ගැනීම. ඇත්ත වශයෙන්ම අපි බලාපොරොත්තු වුණා මන්ත්‍රී ආසනයක් දෙකක් ලැබෙයි කියලා. එක කරගන්න බැරි වුණා අපේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණා කිසිම මාධ්‍යයක අපට ඉඩ හසරක් ලබා දුන්නේ නැහැ අපි මේ අපේ ජනබල පක්ෂය යටතේ මේ වැඩපිළිවෙලට එකතු වුණා මන්ත්‍රී ආසනයක් ලැබුණා අර සියලු වාරණ තියෙද්දි මාධ්‍ය වාරණ තියෙද්දි මුදල් කඳු තිබුණේ නැහැ අපිට වියදම් කරන්න ඉතාම ස්වල්ප දිනක් විතරයි යම් පිරිවැයක් දරන්න පුළුවන් අය හිටියේ අශිෂ්ට අශ්ලීල දඩබ්බර මුග්ධ තක්කඩි අසත්පුරුෂ අමනෝඥ මහා පෞකාරයේ සාහසික ක්‍රියාවක් නිසා තනියෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳා ගැනීමට මේ මන්ත්‍රීකම යොදා ගන්නවයි කියන කැත හිත කැත බලාපොරොත්තුව තුල අර මා මුලින් කියපු නිස්සරණාධ්‍යාශයෙන් වැඩ කරපු මේ ජාතිය වෙනුවෙන් හැබෑ ලෙස ආදරය කරන 101යි මේ රටේ ඉන්නේ මතක තියාගන්න මේ මොන කෙලිසෙල්ලම් කරන්න 101 ඉන්නේ. ඒ ටික තමයි මේ. හැමදාමත් එහෙට මෙහෙට දෝලණය වෙවි පා පාරට ලක් වෙමින් හැම තැනින්ම කැපිලි කෙටිලි වලට ලක් වෙමින් ඒ උන්ගේ බලාපොරොත්තු සුණු විසුණු කරලා දැම්මා මේ පාපතර බිචුව. මොහු තමන්ගේ නම යෝජනා කරගත්තට පස්සේ කොච්චර කැතයිද කොච්චර හිරිකිතයිද කොච්චර ප්‍රාථමිකයිද අවමතරමින් මේ ලේකම් මේ සංඝයා වහන්සේයි කියලා මම දැනගත්තෙත් මේ අපේ ජනබල පක්ෂයේ මේ 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 සම්බන්ධ වෙච්ච දවසේ මම ඇහුවා රතන හාමුදුරන්ගේ මේ පුජ්‍යලයා දන්නවද නෑ නෑ ඒව ගැන මුකුත් කතා කරන්න එපා ඔක තමයි රතන හාමුදුරන්ගේ උත්තරේ ඒ ඔක්කොම හරි අවසානයේදී മന്ത്രി ධූරය ලැබුණාට පස්සේ අවම සදාචාරයක් තියෙනවනේ කට්ටිය පිරිස එකතු කළා മന്ത്രി ධූරයක් ලැබිලා තියෙනවා දැන් මොකද අපි කරන්න කියලාවත් කතා කරන්නේ මුකුත් නෑ අවසානයේදී විමල තිස්ස මොකද කරන්නේ ඔය කියන පෞකාරය ජඩය මෙයා යනවා බැසිල් රාජපක්ෂ මහත්තයාගේ කාර්යාලයට නැත්නම් පොදු ජන පෙරමුණේ කාර්යාලයට නෙළුම්මාව එතකොට අස්ගිරි සංඝ සභාවේ නියෝගයක් එනවා මොහු කිසිම ලෙසකින්වත් පාර්ලිමේන්තුවට යවන්න එපා මොන විදියෙන් හරි රතනහාමුදුරු විමුලති සීමී එක්ක කතා කළා රතනහාමුදුරන්ගේ නම යෝජනා කරගෙන තියෙනවා එළියුමත් ගිහලා බාර දීලා තියෙනවා පක්ෂ ලේකම් හැටියට විමලදී සීමියන්ගේ අස්සරින් රතනහාමුදුරු පාර්ලිමේන්තුවට යවන්න එයා අසම් කරනවා මේ සංඝයා වහන්සේ උදේම ලියුම දීපු නිසා කිසිම සාකච්ඡාවකින් හෝ එකඟතාවයකින් තොරව පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහත්මයා මැතිවරණ කොමසාරිස්තුමාට දුරකථනයෙන් කතා කළා කියලා තියෙනවා ඒක සටහන් කරලා තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයා හිටපු තමන්ගේ පොතේ මං හිතන උදෑසන කාලේ 11ට හෝ 12ට മന്ത്രി ධූරයේ පැහැරගෙන ගිල තියෙන විමලතිස්ස කියලා භික්ෂුවක් මේ ලේකම් හෙට පෙනී හිටපු කෙනා උතාවකාලිකව පත් කරගත්තා ඔහුගේ ලේකම් ධූරය සහ ඔහුගේ ලියුම ප්‍රතික්ෂේප කළා තමන්ගේ පරණ හිටපු ලේකම්වරයා පිළිගන්න කියලා ඔය අතරතුරදී අපි වරින් වර මේ විමලතිස්ස භික්ෂුව මොකද මැතිවරණ කොමසමෙන් කියනවා විමලතිස්සගේ ලියුම ඉල්ලාස් කරගන්න ඕන හැමෝම එකට එකඟ වෙන්න ඕන මේක මොකක් හරි කරන්න ඒ අනුව මේ මිනිස්සයක කතා කරනකොට යම් කිසි එකකතාවයකට එනකොට තව කොන්දේසියක් දාන අවසානයේදී කෝටි 5 10 ඉල්ලන දඬපත් වුණා මේ පිස්සා මේ ලියුම දෙන්න වාහන පර්මිට් එක ඉල්ලන මොනව හරි උගේ ප්‍රශ්න විසඳ ගන්න උට පන්සලක් ඕනලු
අස්ගිරියෙන් පන්සල කුඩු කරපු හින්දා අස්ගිරිය ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳ ගන්න ඕන මේ මන්ත්‍රීකමත් එක්ක මේක බද්ද කළා මොන අපරාධයක්ද මේ රතනහාමුදුරුවෝ දිගින් දිගටම ඉල්ල හිටියා උන්වහන්සේට මාස 6ක්වත් පාර්ලිමේන්තුවට යන්න ඕන තව අය අවුරුද්දක් දෙන්න කිව්වා මං කිව්වා මේ කාල නිර්ණය ප්‍රශ්නයක් නෙමෙයි කවුද පාර්ලිමේන්තුව යන්න කියන එක නෙමෙයි වැදගත් අපි මිනිස්සුන්ට කියපු දෙයක් තියෙනවා මේක මහ පොළවේ අපි ඉෂ්ට කරන්න ඕන එනිසා පුජ්‍යලයෝ මෙතන අද අදාළ නැහැ මිනිස්සුන්ට කියපු දෙයක් කරමු ඒ අනුව විමල 31 ගේ කතන්දර කියනවා මේ මෝඩයා කොච්චර මෝඩයෙක්ද කිව්වොත් චන්දිල්ලේ පොක්කොට මන්ත්‍රීකම් බෙදා දෙමු කෝනේ මාස දෙක ගානේ මාස ගානේ ඒ වගේ මිනිස්සේ මොන හරි කතාවක් කරලා පක්ෂ ලේකම්කම ඉල්ලනවා ඔය වගේ හැන්නේ ලොකු ලොකු ඒ කියන්නේ මිනිහා මෙහෙ යවුවා කවුරු හරි ආණ්ඩුව එයාට රැකවරණේ දීගෙන ආණ්ඩුවේ කවුරුහරි මෙහෙ යවුවා මේක ඒක තමයි ඇත්ත විමල 31 ආදී ඔය සියලු දෙනා කැඳවල මම කිව්වා රතනහාමුදුරුවන්ට ඒ අවස්ථාව දෙන්න වතාවක් දෙවතාවක් තුන් වතාවක් සාකච්ඡා කළා පස්සේ කොහේන ඥානසාර හැමදුරන්ගේ ලියුමකුත් දෙන්න මම කොහොමද ලියුමක් දෙන්නා මම ලියුමක් දෙන්නා මම ලියුමක් දුන්නා මේ മന്ത്രി දුරේ සම්බන්ධයෙන් ඒ සුදුසු කාලයකට රතන හැමදුරන්ට මේක ලබා දෙන්න මගේ කිසිම විරෝධතාවයක් නැහැ ඉක්මනින් මේ කාර්යය කරන්න breaking.lk